19වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ විසූ කම්කරු ප්‍රජාවගේ ජීවන තත්ත්වයේ දෙවැනි වූයේ අප්‍රිකානු වහලුන්ගේ ජීවන තත්ත්වයට පමණක් බව අතීත කතාවල සඳහන් වෙනවා. ඒ බ්‍රිතාන්‍ය කම්කරුවාගේ ජීවන මට්ටමට ආහාර නොමැති සාධකයේ හේතුවෙන්. මේ ගැන කාල් මාක්ස් විග්‍රහ කළේ බ්‍රිතාන්‍ය කම්කරුවාගේ ආහාරයේ පළමුවත් අර්ථාපල් දෙවනුවත් අර්ථාපල් තෙවනුවත් අර්ථාපල් යනුවෙන්. අර්ථාපල් නැති කලට එකල බ්‍රිතාන්‍ය කම්කරුවා දවසට පැය 12ක් හෝ 18ක් වැඩ කළ යුතුයනා. මේ ක්‍රමය 1920 පමණ වනතුරු තිබී කම්කරුවා ක්‍රමානුකූලව ඉදිරියට පැමිණීමත් සමග වර්තමානයේ පවතින ආකාරයට බ්‍රිතාන්‍ය කම්කරුවාගේ ජීවිතය සුඛෝපභෝගී එකක් බවට පත් වුණා. හැබැයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ බ්‍රිතාන්‍ය කම්කරුවා ගැන නෙමෙයි. අපේ රටේ උඩ රට වතු කරේ වතු කම්කරුවා ගැනයි. වීඩියෝකට යන කලින් මතක් කරනවා තවමත් සිටිසන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. බ්‍රිතාන්‍ය ආක්‍රමණිකෙන් ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමෙන් පසු කඳුකරයේ තේපැවීම සඳහා කම්කරුවන් ලෙස එන්නයි සිංහලයන්ට කතා කර තිබෙනවා. එහෙත් අත්තවට මිස කුලියට වැඩ කරන පුරුද්දක් නැති නිසා සිංහල මිනිසු එම ඉල්ලීමට අවනත වුණේ නැහැ. සිංහල මිනිසුන්ගේ න්‍යාය උනේ බ්‍රිතාන්‍ය තේවතු හිමියන්ගේ තේවතුවල සිංහලයන් වැඩ කරන්න යනවා නම් ඒ සඳහා සිංහලයන් කුඹුරු කරන කාලයේදී තේවතු හිමියන් ඒවායේ අත්තවට වැඩ කළ යුතු වීමයි. නමුත් බ්‍රිතාන්‍ය වතු හිමියන්ට කුඹුරුවල අඹුඩ ගසාගෙන වැඩ කිරීම විහිළුවක් හා සමාන වුණා. ඒ අනුවයි ඉතාලාපෙට දකුණු විද්‍යාවෙන් දෙමළ ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගන්න කටයුතු කරන්නේ. එය ඉතා ශෝකජනක කතාවක්. ඉන්දියාවෙන් වරකට දෙමළ කම්කරුවන් 1000ක් පමණ නැවට පටවනවා. කොළඹ වරායෙන් බසින ඔවුන් කඳුකරයට ගමන් කළේ පාගමනින්. මේ සඳහා මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙනවා. මේ ගමනේදී දෙමළ කම්කරුවන් 250ක් පමණ කොලරාවෙන් මිය යනවා. තවත් 250ක් මැලේරියාවෙන් මිය යනවා. තවත් 100ක් සර්ප දෂ්ට වලින් මිය යනවා. ඇත්තම කතාව නම් වතු හිමියෙකුට තේවත්තක් සඳහා අවශ්‍ය වුණේ 400ක පමණ පිරිසක්. නමුත් ඔවුන් ඉන්දියාවෙන් වරකට දෙමළ කම්කරුවන් 1000ක් නැවට පටවන්නේ ගමන අවසානයේ එයින් 600ක් මිය යන බව දැනගෙන. අවසානයේදී තේවත්තේ පොල් අතු මඩුවක් ගසාගෙන ජීවත් වෙන්නට පටන්ගත් කම්කරුවන්ට හැම වේලකටම කෑමට සිද්ධ වුණේ රොටියක් පමණයි. හැම වේලකම පාහේ රොටියකින් සප්පායම් වන වතු කම්කරුවන්ගේ ආහාරය ගැන මෙසේ කිව හැකියි. පළමු අත් රොටි දෙවනු අත් රොටි තෙවනු අත් රොටි යන්නයි. කෙසේ නමුත් අදටත් ඒ කතාව වෙනස් වී නැහැ. ශ්‍රී ලංකාවේ සිටින දෙමළ කම්කරු පන්තිය මේ රටට පැමිණ ශතවර්ෂ දෙකක් පමණ ගත වෙලත් අදටත් කන්නේ රොටිමයි. වතු කම්කරුවා මේ වන විට දෛනික වැටුප ලබන්නේ රුපියල් 1000ක් හෝ ඊට අඩු ගණනකින්. වතු කම්කරු පවුලක මව සහ පියාත්, මවගේ පවුලේ තවත් කිහිප දෙනෙකුත්, පියාගේ පවුලේ තව කිහිප දෙනෙකුත්, දූ දරුවන් 4-5 දෙනෙකුත් සිටින අවස්ථා තිබෙනවා. මේ පිරිසට කන්න දෙන්න දවසට පිටි කිලෝ 3ක් පමණ අවශ්‍යයි. වතු කම්කරු පවුලක සැමියා හා බිරිඳ දෙදෙනාම වත්තේ වැඩ කරන බැවින් ඔවුන්ගේ දෛනික ආදායම එකතු වන්නේ රුපියල් 2000ක් පමණයි. ඒට රොටි සෑදීම සඳහා පමණක් දවසට රුපියල් 1500ක් වැය වෙනවා. ඒ අනුව කෑම හැර අන් දෙයක් ගැන වතු කම්කරුවාට හිතන්නට ඉඩක්වත් නැති තරම්. ඔබට අද ගෙනාවේ ඔවුන්ගේ ජීවිත ගැන හෙළිදරව්වක්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.